නැතුව අද පෙරවරු 10ට රැස්ුණා. එෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමේදී යම් වෙනසක් සිදු කර තිබුණා. අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ පසුබෙල අසුන් පනවා තිබූ අතර කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට ආණ්ඩු පක්ෂයේ දෙවන අසුන පනවා තිබුණා. එම අසුනේ සිටි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට ආණ්ඩු පක්ෂයේ දසවන අසුන වෙන් කර තිබුණා. ප්‍රවහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට පිළිවෙලින් 30 සහ 36 යන අසුන් වෙන් කර තිබුණා. මේ අතර කථානායකවරයාගේ නිවේදන යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට අදාළ නඩු තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. They have received the determination of the Supreme Court in respect of the bill entitled Prevention of Terrorism Temporary Provisions Amendment which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. මෙම පනත් කෙටුම්පතේ තෙවන වගන්තිය 3/2 බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දී තිබූ අතර ඊට අදාළව ඉදිරිපත් කළ ඇති සංශෝධන සිදු කරන්නේ නම් 3/2 බහුතරයක් අවශ්‍ය නොවන බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබෙනවා. එක අක්කර භාගය සහ අක්කර භාගයට අඩු වග සඳහා අක්කරයක භාගයක් සලකා බැලීමේදී දිරිදිරි මනාව කිලෝ එකට 50ක් අක්කර 1 සහ අක්කරයට අඩු එකට දිරිදිරි මනාව කිලෝ එකට රුපියල් 50ක් ඒ වගේම අක්කර 1ට සහ 2හමාරට වැඩි නම් 37.50යි අක්කර 2යි 2හමාරයි නම් රුපියල් 25යි මේ පෝර ප්‍රශ්න නිසා ගෙවන වන්දිය අපි අහන ඇමතිතුමාගෙන් ඇයි මේ වී වගාවට විතරක් කියලා වී වගාව ඉලක්ක කරගෙන මේ වැඩසටහන කරපු නිසා තමයි අපි වී ගොවීන්ට පමණක් අපි මේ වන්දිය දෙන්න තීන්දුව කරේ ගොවීන්ගේ අස්වැන්න අඩු වීම නිසා වෙළඳ පොළට කෘෂි නිෂ්පාදන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. හාල් එළවලු ඇතුළු අසීමිතව වැඩි වුණා. මේ සියල්ලම දරා ගන්න වුණා සමස්ත පාරිභෝගික ජනතාවට. ඒ සම්බන්ධයෙන් කිසියම් සාධාරණයක් පාරිභෝගිකයින් වෙනුවෙන් ඔබතුමාලා කල්පනා කරලා තියෙනවද? ඔබතුමාලා තමයි පාරට බැස්සේ මේ රටේ ආහාරයෙන් ගයක් එනවා මිනිස්සුන්ට කන්න නැහැ කියලා. තමුනාන්සලා පොඩි චූන් එකක් ගත්තා එහෙම රටේ කියලා. යා මිස්ටර් කබීර් රසින් what is your problem? ඔව් ගත්තේ නැද්ද එහෙම චූන් එකක්? ඔයා ඉඳ ගන්නකෝ. ඔයා මොලේ තලා ගන්න දු ඉඳ ගන්නකෝ. ඒ කාලේ සත පහකට ගණන් ගත්තේ නැහැ රණිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලේ කැබිනට් පේපර් එක දන්නව ඇමති දන්නේ නැහැ. මගලකට ඇඬුවා. මගලකට ඇවිල්ලා ඇඬුවා. මෙයා තමයි ෆයිල් එකගෙන දුන්නේ මට බ්‍රයිබරියන්. මෙතන චණ්ඩියා වෙනවා. ඔබතුමාලා ආහාර හිඟයක් එනවයි කියලා රටේ මතයක් සමාජගත කරා. ඔබතුමා මේ එක එක චූන් එකක් ගැන කතා කරා. දැන් ඔබතුමා කිව්වා එළවලු ගොවීන්ට, බඩිනිකු ගොවීන්ට, තේ ගොවීන්ට ඔක්කොටම දැන් බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා සමස්ත ගොවි ජනතාවට 15 වෙනිදාට දැවැන්ත විරෝධය සඳහා එක් වෙන්න කියලා කොළඹ ඔබතුමාලා පොළොන්නරුවේ කියලා විරෝධයක් කරානේ පුටු දාලා කීයක් හිටියද පොළොන්නරුවේ කරානේ ජාති එකල කිව්වනේ තමුනාසෙලගේ නායකතුමා කියලා කිව්වා අපි රසායනික බෝර දෙනවයි කිව්වා අපි රසායනික බෝර දෙනවයි කිව්වනේ පරාක්‍රම සමුද්‍රයේ ඉස්සරහා කීයක් ආවද දැන් මේ ඊයේ පෙරේදා දැන් ගයද්දා ජාතික නායකයෙක් ඉන්න හදනවා දැන් කී දෙනෙක් ඉන්නවද 1 2 3 4 5 ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැතුව මම කියනවා සමන් කියනවා මම කියනවා උත්තර දෙන්න මෙතුමා කියනවා මේ ජාතික නායකයෝ ගැන අපේ සමස්ත මේ ඉන්න මන්ත්‍රීවරු ඔක්කොම ජාතික නායකයෝ තමයි හරි බොහෝ විශ්වාසයි හරි විපක්ෂ නායකතුමා දුකයි අපි පිළිගන්නවා රසායනික පොහොර වලින් ඉවත් වෙලා මේ අනේක අභියෝගයක් මේක අමාරුයි හැබැයි වස විසෙන් තොර ආහාර මොකද බෑ ඔයාට රණිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනව අවසර දැන් එයා තමයි අපේ ලොක්කා හරි හරි එළවලු ගොවින්ගේ නිෂ්පාදනයේ අඩුවක් වුණා මම පිළිගන්නවා හැබැයි උන්ට හොඳ මිලක් ආවා ඔබ බලන්න නුවරලේ දිස්ත්‍රික්කයේ පිටිපස්සෙන් ඉන්න ලොකුම අලමුදලාලි අහන්න මේ පාර ආදායම කීයද කියලා සති කිහිපයකට කලින් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාර එල්ල වෙනවා හිරුණකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ගිහිල්ලා කාන්තාවොත් එක්ක තමුන්ගේ තියෙන ජීවන වියදම් ප්‍රශ්න සහ විදුලිය කපාදු ඇතුළු බොහෝ දේවල් කිව්වම පෙරලා ඇයගේ නිවස ඉදිරිපිට ඇවිල්ලා උද්ඝෝෂණ කළේ ඒක තර්ජනයක් කරනවා ඊයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට ඇවිල්ලා බිත්තර ප්‍රහාර කියලා කරලා තර්ජනාත්මකව කටයුතු කරනවා මොකද සමගි ජන බලවේග කාර්යාලය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි මේ හැමතැනකදීම පොලිසිය ඉන්නවා පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ පොලිසිය මෙහෙම නිහඬව ඉන්නේ ඔබතුමාලගේ උපදෙස් මතද නැත්නම් පොලිසියට මේ ආණ්ඩුව මැදිහත් වෙන කාරණාවල්දී මැදිහත් වෙන්න එපා කියනද පොලිසිය කිසිම දේශපාලන බලපෑමකට යටත් වෙන්නේ නැහැ ඔවුන්ගේ රාජකාරිය කරන්නේ අර උද්ඝෝෂණ වලදී බොහෝ වෙලාවට උසාවියෙන් ගන්නවා නියෝගයක් ඒ උසාවියේ නියෝගය අනුව තමයි කටයුතු කරන්නේ උසාවියෙන් සමහර වෙලාවට කියනවා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න කියලා එහෙම නැත්නම් විසිරවන්න කියලා මොකද ඒ වුණාට අද වෙනකන් ජනාධිපතිතුමා පත්විච්ච තාක්කල් ඉඳන් අද වෙනකන් කවදාකවත් අපි මේ කඳුළු ගෑස් බැටන් ප්‍රහාර සහ වතුර ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කරලා යහපාල රජයේ කාලේ වගේ උද්ඝෝෂකයන්ට හඩත් තෙට්ටම් කළේ නැහැ හිදේ හැර කළේ නැහැ පොලිසිය රාජකාරියෙන් කරන එකට කිසිම දේශපාලන බලපෑමක් නැහැ මුතුමා කිව්වා මේ සියලුම සිද්ධීන් සම්බන්ධයෙන් ඒ විමර්ශන අවශ්‍ය නම් අපිට ලිඛිතව ලබා දෙන්න පුළුවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.